දරයෙන් පිළිගන්නවා උදාමිනේ එස්සල් YouTubeුටප් චනලකට නංගිමල්ලි අපි කතා කරමින් ඉන්න ව්‍යාපාර සංවිධාන ගැන ඉති ඊට කලින් වීඩියෝ එකේ මම ඒ පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකදද ඒක පුද්ගල ව්‍යාපාරයක තියෙන ලක්ෂණ වාසියවාසි ඒව ගැන කතා කර අද කතා කරන්න යන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් පලියාපදිංචි කරන්නේ කොහොමද කියලා ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර. වෙනත් නමකින් ව්‍යාපාරනමය පවත්වාගෙන යනව නම් එම ව්‍යාපාරය නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒක කියන්නේ එතැනදි අවබෝධ කරගන්න සම්පූර්ණ නමින් හැර. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර. හරි උදාහරණයක් ඉදිහට කමල් පෙේර කියලා ව්‍යාපාරයක් තියනවා හරිද කමල් පෙරේරගේ එකන කමල් පෙරේරගේ ව්‍යාපාරය කමල් කියලා. කමල් කියන නමින් පවත්වගෙන යනවාන. ව්‍යපාරය ලියාපදිංි කරන්න ඕනේ ැනම්පූර්ණ නාමනමේන කමල් කෙර ව්‍යාපාරයක් පවත්තාගෙන යනනා ලියාපදිංචි කරන්න ඕෝනි. එකදී සිද්ධවෙෙන් ඇතරම ව්‍යපාරයේ නාමය ලාපදිංචි කිරීමක් විතරයි. හරි ඒෙන් ව්‍යාපාරයට නෛතික පුද්ගල බාවයක් හෙමිවෙන්නේ නැහැ. අි බලමු ඒක පුද්ගල ව්‍යපාරයක් කොහොමද ලාපදිංචි කිරමින් අයිතික ක්‍රියා පටිපාටිය පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර් නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනව නම්. අදාළ පලාාත් සබා ව්‍යාපාරනාම ප්‍රඥ්ඥප්තියටතේ ව්‍යාපාරනාමය ලියාපදිංචි කරන්නන්. ඒ අනුව ව්‍යාපාරනාමයක් ලියාපදිංචි කිරීමේ බලදරය වන්නේ අදාළ පලාාත් සභාවේ ව්‍යාපාරනාම රිජිස්ටාර්වරය. ලියාපදිංචේ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ප්‍රාදේශය ලේකම් කාරර්යාල වලින් ලබා ග්ඩෝේ. ලියාපදිංචි කිරීමට අදාළ ගාස්තු නියම කිරීම ඒඒ පළාත් සභාවලට පැවැර ඇති බලතල අනුව තමයි සිදු කරන්න ඒ වගේම තමයි ඒක පු්ගල ව්‍යාපාරයක්ක ආරම්භ කරලා දින දාහතරක් ඇතුළෙත ව්‍යාපාරනාම ලියාපදිංචියය සඳහා එතුුම් පතක් ඉදිරිපත් කරන්න ඕනේ එත්තනද අපි එක ක්‍රියාපටිපාටිය බැලුවොත් ලියාපදිංචය කරන්න මුල ඉඳම් ඉසෙල්ලාම ප්‍රදශය යකම් කාරයාලය ඉල්ලුම් පත්‍රය ලබා ගඩෝනි ඒකෙන් ඉල්ලුම් පත්‍ර දෙකක් තියෙනවා එකක් තමයි ඒක පුද්ගල ව්‍යාපාරණාමය ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය හරි දෙවන එක තමයි ව්‍යාපාරනාාම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන ග්‍රාම නිල්ලධාරී වාර්තාව ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය හ දෙකන ගම නිධරය. වාර්තාව ලබාගන්නන එකට තිල්ලුම් පත්‍රැක් ෝනේ ැ පස දෙවනයට කරඩඕන ග්‍රාමනිලධාරී සහතික කළ වාර්තාවයි නිවැර්තිව සම්පුගන්න කරපු ඉල්ලුම් පත්‍රෑ ලියාපදිංචයට වශ්‍ය ගාස්තුවයි ප්‍රාදේශය ලේකම් වෙත බාරදෙන්්ඩෝනේ. ඊ ළඟට තුන්වෙනිියකයේදී ප්‍රාදේශය ලේකම් විසින් ඉහත කැන පිදීපු ඒ සලකළ බලලා ඊට පස්සේ ව්‍යාපරණාමේ ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනවා. ඊට පස්සේ මේ සහතිකය ව්‍යාපාරිකිස්ථානය ප්‍රදර්ශනය කරන්නවා ඊට පසේ අපි කතා කරමු ව්‍යාපාරනාමයක් ලියාපදිංචි කිරීමෙන් ලබාගණ්ඩ පුලුවන් ප්‍රයෝජන ගැන එකක් තමයි අනන්්‍යතාවයක් ලැබීම එකඇේ තමන්ගේ ව්‍යාපාරය වෙනත් ව්‍යාපාරවලි වංකර හඳුනා ගැනීමේ වාසය හම්බෙනම් දෙවනි එක තමයි ව්‍යාපාරනාමය අයිතිය තහවුරුවීම එකයන්නේ අයිතිකරු ගේනමට ලියාපදිංචි වන හින්දා ව්‍යාපාරණමය අයිතිය තහවුරු වෙන. ඊළඟ එක තමයි රජයෙන් ලබා දෙෙන දිරිිගැන්වුවම් ලබා ගැනීමට සුදුසුකමක් වෙන එක එකන ව්‍යාපාරවලට රජ විසින් විත පහසුකම් දෙනවානේ ඒ පහසම් ලබාගන්ඩ ලියාපදිචි ව්‍යාපාරවලට වැඩි අවස්ථාවක් තියෙනවා ඒළඟ එක තමයි නය ලබා ගැනීම පහසුවක් ලැබීම. එකන්නේ නාමේ ලියාපදිංචි කරපු ව්‍යපාර පිළිබඳ විශ්වාසයක් තියෙනවා නය සැපියුම් කරුවන්ට එතකොට නය සැපීමට ඉංගුලු පෙළඹෙනු අඒම තමයි අපිට ව්‍යාපාරනාමයක් ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජනපි බල මුලින් එක අන්‍යතායක් ලබන ලැබීම ව්‍යාපාරනාමය අයිතිය තහවරුවීම තුන රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක්වීම නය ලබා ගැනීමේදී පහසුවක් ලැබීම. නඟිමල්ලි ඕකතමහි ව්‍යාපාරක පුද්ගල ව්‍යාපරලිය පදිංචි කිරීම සහ එකෙන් ලැබෙන ප්‍රියයෝජන හිනකට මං කතා කරනවා හවුල් ්‍යපාරයක් කියන්නෙම නාද කියලා ඔවුලු මගේ චනල සබස්ක්‍රයිප් කලන එත්තන් සබස්්‍රයි් කරන්න බෙල්ලායිකරන්නෙ ලික් කරන්න දිගට මාතකර ඇදිී එන්න ඉතින් මං අදට කියෙන් එන්නම් ඕගන්නන්ට සුපත අපසා